පිංගත්නි මේ දවස්වල අංගුද මානසික රෝහලේ ඉන්න ඕන කෙනෙක් තමන් දියසෙන් කුමාරයා විදිහට සිවුරු තරගෙන සමාජය ඉස්සරහා පෙනී ඉන්න කටයුතු කරලා තියෙනවා බොහෝ දෙනා අපි මේ ගැන අහනවා ඒ නිසා තමයි මේ කවුණු පැහැදිලි කිරීම කරන්නේ දියසෙන් උදාව ගැන දියසෙන් උදාව ඒක ත්‍රිපිටක අටුවා ටීකාවල සඳහන් වන කවුණක්ද කියලා අපෙන් බොහෝ දෙනා අහනවා. නෑ පින්වත්නි ත්‍රිපිටකයේ තුල අටුවාවල ටීකාවල පරිවාර ග්‍රන්ථවල දියසෙන් ගැන සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේ දියසෙන්ගේ ආරම්භය කොහිදී වුණේ කද්ද කියලාත් අපෙන් අහනවා. දියසෙන්ගේ ආරම්භය පින්වත්නි ප්‍රශස්ති කාව්‍යකින් තමයි සිද්ධ වුණේ. ඒ ප්‍රශස්ති කාව්‍යය එන්නේ අපේ මහපැරකුම්භ රජතුමාගේ කාලෙට. කෝට්ටේ රජ කරපු හයවන පරාක්‍රමබාහු රජතුමා කිස්තු වයස 1402 1467 කාල සීමාවේ එතුමා වර්ණනා කරන්නට ලියපු ප්‍රශස්ති කාව්‍යයක් තියෙනවා. ඒකේ නම පැරකුම්බා සිරිත. ප්‍රශස්ති කාව්‍ය 116 වෙනි කවියේ මෙහෙම එනවා. කීයක මගිය එනු කොහිසිත දද සමනල ගොසිනා. නොය කියමුතු එදිග බමුණ සුමන සුරිඳු විසිනා. ගිය කල දෙද හස්පන්සිය රජකු එතැයි දියනා කියවිනි තන් වැසිය එනම් දියසිං රජු මෙතිනා කියලා. පැරකුම්බා සිරිතේ 116 වන කවි එක එන්නේ. ඒ කවියෙන් කියවෙන්නේ එක මගියේ සීපාද කවුනා කරලා එනකොට අතරමඟදි බමුණේ පුණ ගැහෙනවා. ඒ අතරමඟදි මුණ ගැහවන බමුණ අහනවා කියන්න මගිය ඔබ කොහේ ඉඳන්ද එන්නේ බමුණ මම සිරිපා කරුණා කරලා මේ එන්නේ ඒ මගිය පිළිතුරු දෙනවා බමුණ අහනවා ඒ දිසාවේ අලුත්තරතුරු කොහමද එතකොට අර මගිය පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉඳලා අවුරුදු 2500ක් ගියාට පස්සේ ලෝකනායක රජෙක් පහළ වෙනවා කියලා සමන් දෙවියෝ මට කිව්වා ඒ වෙන කවුරුත් නෙමේ අනාගතයේදී පහළ වෙන්න ඉන්නේ අපි මේ මහා පරාක්‍රමබාහු රජතුමා කියලා. ඕක තමයි දියසෙන්ගේ ආරම්භය වෙන්නේ. හැබැයි ඒ ප්‍රශස්ති කාව්‍ය මහපැරකුම්බා සිරිත රචනා කරපු රචකයෙක් නම් හොයාගන්න නැහැ ඉතිහාසෙ. අහවල් කෙනා විසින් රචනා කළා කියලා. ඒ මගියා කවුද කියලා හොයාගන්නත් නැහැ. ඒ වගේම ඒ බමුණා කවුද කියලා ලංකාවේ බමුණ නෙමේ ස්වාමීන් වහන්සේලානේ ඉන්නේ අපි කියමුකෝ බමුණොත් ඒ කාලේ හිටිය හරි කියලා ඒ බමුණගේ අනන්‍යතාවයක්වත් නැහැ. එතකොට ඒ දිවස මේ රචකයා දැනගත්තේ කොහොමද කියලාවත් සඳහන් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒක ප්‍රශස්ති කාව්‍යයක්. රජතුමා වර්ණනා කරන්නට ලියපු ඒ රජතුමාගෙන් අද කාලේ හැටියට ලකුණු දාගන්න කියන්නේ ඒ වගේ ලියපු ප්‍රශස්ති කාව්‍යයක්. ඒ ප්‍රශස්ති කාව්‍යයට තමයි මේ සිංහලව මෙච්චරකල් රැවටිලා ඉන්නේ දියසෙන් කෙනෙක් එනවයි කියලා. මේ දියසෙන්ගේ කතාව ඊට පස්සේ හුඟක් දිගට ආවා. පස්සේ කාලෙ වෙනකොට අපි කවිවල එහෙම සඳහන් වෙන මේක සංවාදනය වුණු විදිය කවිය කියනවා මහියංගන විහිර වැඩ නිම ඌ දාට කොහියම් දෙසක සිටියා දියසෙන්හු සෙට දෙවියන් විසින් කැඳවෙති කොත් කැපලඳුමට ඒ විදිහට සඳහන් වෙනවා. ඒ කියන්නේ කොහේ හිටියත් දියසිං කුමාරයා කොත්පලඳවන්න දෙවිවරු විසින් මහියංගන චෛත්‍ය වැඩ නිම වුණු දවසට කැඳවනවායි කියලා. මේක ඇත්තම කතාවක් කියලාත් කියනවා. ඒ ඔක්කොම ඉතිහාසයේ තුල ගොඩ නැගුණු ප්‍රබන්ධ දේවල් විතරයි. ඒ කිසිම සත්‍යතාවයක් නැහැ. මේ ප්‍රබන්ධයේ තව අතුරු කිලි දාලා ගියා. හැබැයි මේක හොඳටම තේරුම් අරගෙන හිටියා අපේ අනගාරික ධර්මපාලතුමා. සිංහල ජාතිය බෙලහීන කරවමින් අනාගත දියසෙන් කෙනෙක් ගැන බලාපොරොත්තුවක් කියලා තියෙනකොට 1926 අපි අනගාරික ධර්මපාලතුමා කියනවා සිංහල ජාතියට උඹලා දියසෙන් යනකම් බලාගෙන ඉන්නවා හැබැයි උපංගෙයිම දියසෙන්ලා මරලා දාන මේ කළු සුද්දන්ට පුළුවන් කියලා ඒ අභීත ප්‍රකාශයකුත් කරනවා. වැටු මේ දියසෙන් උදාව කියන මිත්‍යාවට අහු වෙන්න එපා. එහෙම එකක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනේ පහළ වෙන්න විදිහකුත් නැහැ. මේ කියන දියසෙන් උදාව අර නිර්නාමික රචකයෙක් විසින්
ලියවුණු ප්‍රශස්ති කාව්‍යක රජතුමෙක් වර්ණනා කරන්න ලියපු ප්‍රශස්ති කාව්‍යක තියෙන එකක්. ඒ ගැන පසු කාලේ සුමන සූත්‍රය කියලා සූත්‍රයකුත් නුවර යුගයේ අපේ රාජසිංහ රජතුමා කාලේදී රචනා වෙනවානේ. එතකොට ඒ සුමන සූත්‍රය කියන එකෙත් සඳහන් වෙනවා ඔන්න ඔය වගේ කතාවක්. හැබැයි ඒ කියන දියසෙන් නම් ලංකාව කෙනෙක් නෙමෙයි, ඉන්දියාවෙන් ලංකාව ආක්‍රමණය කරන්න එන ඉන්දියානු රජ කෙනෙක් විදිහට තමයි ඒක සඳහන් වෙන්නේ. මේ විදිහට මිත්‍යාවක් සමාජගත වුණාම ඒකට අතුරුක්ලි දාලා වැඩෙන්න පරිසරයකුත් මෝඩයි විසින් හරිගස්සලා දෙනවා. ඔය ඇත්ත මේ වගේවට අහුවෙන්න එපා. ඒ දියසෙන් කුමාරයා තමන් කියලා අර කියන ස්වාමීන් වහන්සේ නමක්, ඒ කියන්නේ වර්තමානයේදී හුඟක් ධර්ම විනී දන්නේ නැති ගිහියෝ ශාසනයට ඇතුල් වෙනවනේ. ඒ අය ධර්ම විනී දැනීගෙනගෙන ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ නැහැනේ. අර ගිහියගේ ගිහි ගතිමනේ තියෙන්නේ, ගිහි ස්වභාවයමනේ තියෙන්නේ. ඒ ශාසනයට ඇතුල් වෙලා අර ස්වාමීන් වහන්සේලා වගේ පෙනී ඉන්නේ හැදුවට ඒ අය කවදාවත් ස්වාමීන් වහන්සේලා වෙන්නේ නැහැ. සාමනීර ස්වාමින්වහන්සේ නමක් ඉන්න ඕන විනයක් තියෙනවා. උපසම්පදා ස්වාමින්වහන්සේලා ඉන්න ඕන විනය ක්‍රමයක් තියෙනවා. ඒ විනය ක්‍රමයේ නැතුණු සැනකින්ම ඒ අය තවදුරටත් පැවිදි අය බවට පත් වෙන්නේ. සිවුර දරාගත්තත් අරහත් දජේ දරාගත්තට ඒ අයගේ ගිහිකම ගිහිකම තමයි. ඒ වගේ අය මුල් කරගෙන සියලුම සැබෑ බිස්සුන් වහන්සේලාට දොස් කියනවා නම් බනිනවා නම් ඔබ තරම් මෝඩියෝ තවත් නැහැ. ඔය ඇත්තෝ දන්නේ නැහැ කියන එකයි ඒකෙන් පේන්නේ. ස්වාමින් වහන්සේලා සාමාන්‍ය රූප සම්පදා බවට පත් වෙන්නේ කොහොමද, ඒක සීමා මායිම් කොහොමද, ඒවා නැති වෙන්නේ කොහොමද කියන එක ඔබ දන්නේත් නැහැ කියන එක තමයි පේන්නේ. ඔබ අර වගේ පුද්ගලයෝ මුල් කරගෙන සංඝ රත්නයට බැන වදිනවා නම් සත්පුරුෂ පින්වත්නි දියසෙන් කුමාරයා කියලා ඔය ඉදිරිපත් වුණු හාමුදුරු ඉන්නවනේද, ඇඟිලි වලින් විදුලියක් වගේ එනවා කියන හාමුදුරුව, ඒ ස්වාමීන් වහන්සේව කවුරු හරි නොනැතෙක් ඉක්මනටම අංගුඩ මහන්සික රෝහලට එක්කන් ගිහිල්ලා ප්‍රතිකාර ලබා දෙන්න. එහෙම දියසෙන් කෙනෙක් නැ, ඒක සාහිත්‍ය තුල එන ප්‍රශස්ති කාව්‍යක එන යම්කිසි මිත්‍යා මතයක් විතරයි, රජ කෙනෙක් වර්ණනා කරන්න ලියපු එකක් විතරයි. අද කාලේ තියෙනවා එක එක රජවරු විදිහට එක එක දේශපාලඥයින් වෙනුවෙන් ලියපු සින්දු. එහෙම ඒ වගේ තියෙනවනේ ද සිව් මහා බබුන් දුම් විවරණින් කියලා. එහෙම එතකොට අනාගතේ මේ වගේ මෝඩ පිරිසකට ඕක අහු වුණොත් ඒකත් අනාගතේක කොහොම අර්ථ ගන්නවයිද? ඇයි ඔය හැත්තට නුවණැති වෙන්න බැරි? ඒක පුද්ගලයේ දෙන්නේ කරන වැදිවලට සාමාන්‍ය උපසම්පදා බිස්සු සීමා තියෙන සංඝ රත්නයේ දොස් කියනවා නම් ඔබ තරම් මෝඩ පුද්ගලියෝ තවත් නැහැ. අර වගේ වැදි වෙනකොට ඒවා මේ විදිහට ඉතිහාස කතාවෙහි ආරම්භයට ගිහිල්ලා ඒක විසඳලා දෙන්න ඔබට ශක්තිය තියෙන්නත් ඕන. ඔය ඇත්තෝ ධර්මදර විනීදර වගේ බහුසුත පිරිසක් බවට පත් වෙන්න කටයුතු කරන්න. දියසෙන් උදාව කියන්නේ සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. ඔය ඇත්තන්ට බඩවල් අල්ලගෙන හිනා වෙන්න පුළුවන් අපූර්වම හාස්‍යජනක කතාවක් විතරයි. තෙරුවන් සරණයි.